රජයේ සේවයට වැදුනහම රජයේ සේවකයන්ට හිමි සීළු වරප්‍රසාද ලැබෙනවා. ඉතින් ඒවා ඒ රජයේ නීති රීති රෙගුලාසි AR-FR එක අනුව තමයි කටයුතු කරන්නේ. ඒ අනුව කටයුතු කරාවි. දැන්ට ඔබට පුහුණුවක් දීලා ඇති මුලින්ම බඳවාගත්ත සේවා ස්වභාවයත් එක්ක. හැබැයි අපි ඉදිරි කාලය තුල බලාපොරොත්තු වෙනවා අපේ අනිත් සේවාවන් වලට දෙන පුහුණුව වගේම අනද්දින කාර මණ්ඩල වලටත් අඩුම ගාන සතියන්ත පුහුණුවක් ඒ පළාත්වල කොට්ටාස් පදනමින් ලබා දෙන්න. ඊළඟට දැන් තින කලාප කොට්ටාස මේවායේ යම් පරිපාලනීය වෙනස්කම් සිදු වෙයි. අධ්‍යාපන වෙනස්කම් කීපයක් කිරීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අපි දැන් යොමු වෙලා තියෙන වෙලාවක පාසල් පරිපාලන ව්‍යුහයේ යම් යම් වෙනස්කම් ඇති වෙවි. ඒ අනුව බිම් මට්ටම එනවා පාසල් පරිෂද ප්‍රමුඛ පාසල් එකක් හෝ වැඩි ගණක් තියෙන්න පුළුවන්. 113 613 විෂධාරා සියල්ලම තිබෙන බොහෝ වෙලාවට විභාෂා පාසල් හැටියට ඊළඟට ඒ වටා තියෙන්න පුළුවන් කුඩා පාසල් 6ක් 10ක් අතර සංඛ්‍යාව. ඒක තමයි පාසල් පරිෂදය. ඊළඟට අපි එතනින් එහාට යනවා පාසල් මණ්ඩල. මණ්ඩල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසර එක බැගින් වෙන ආකාරයට දැන් දින 312ක් ඔක 335ක් වෙනවා. ඒ පාසල් මණ්ඩලයකට අර පරිෂද දෙකක් හෝ තුනක් ඇති වෙන්න පුළුවන්. පාසල් සංඛ්‍යාව අනුව. ඒතරේ මණ්ඩලයේ කාර්යභාරය තමයි පාසලේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අධීක්ෂණය. පාසලේ නිසි ආකාරයෙන් පන්තිවල ඉගෙනීම් කටයුතු වෙනවද කියන එකත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී විශාල වැඩ කොටසක් එයාට කරන්න සිදු වෙනවා එතන. මේ ඔක්කොම එක කණ්ඩායමක් හැට වැඩ කළොත් තමයි ඔය අපි කියන දේ සාර්ථක කරන්න පුළුවන් වෙන්නේ. අද තිබෙන ක්‍රමේ විභාගීය පදනම් කරන් තමයි මුළු අධ්‍යාපනයම තියෙන්නේ. ලෝකේ වෙනස් බොහෝ රටවල් එතන වෙනස් වෙලා. විභාගය නිසා තමයි තරඟය තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක විශාල බරක් ළමයින්ට ගුරුවරුන්ට මේ ආදි වශයෙන්. ඉතින් ලෝකයේ වෙනස් වීම සිදුවෙන ආකාරයට අනුරූප වෙමින් අපි ඉස්සරහට යනවා. ඊළඟට තාක්ෂණය. අපි උසස් පෙළ තියෙන පාසල් 3000ක් පමණ තිනෝ මේ සියල්ලම බලාපොරොත්තු වෙන ලබන අවුරුද්දේදී ඩිජිටලයිස් කරා. ඒ නිසා අවශ්‍ය මූලික වැඩ කටයුතු අපි කරගෙන යනවා. ගුරු පුරුම් පුහුණු කරන මධ්‍යස්ථාන ටික දැන් හදාගෙන යනවා අඩු තැන්වල. දෙයත්ත කණ්ඩිය තනමල් විල ඔයගේ දුෂ්කර ප්‍රදේශවල අලුතේ මධ්‍යස්ථාන අපි හදාගෙන යනවා. ඒතර හැම කලාපයකටම එක මධ්‍යස්ථානයක් තිනෝ තොරතුරු තාක්ෂණය පිළිබඳව සම්බන්ධීකරණය සහ පුරුදු කරන්නේ. එතකොට මේ ආදි වශයෙන් විශාල වැඩපිළිවෙලකට යන්න තියෙනවා. ඉතින් අපි අනද්දෙන සේවකින් සම්බන්ධයෙන් පළාත් සියල්ලම කැඳවලා අපි ලබන අවුරුද්දේ 3 වෙනි සතිය විතර අපි බලනවා වැඩමුළුවක් තියලා පරිපාලන සිදුවන කලාප කාර්යාලවල වැටුප් සකස් කිරීම, වැටුප් වර්ධක ලබා දීම, ඒවා ප්‍රමාද වීම, නිවැරදිව ගන්නේ කිරීම මේ පිළිබඳව වැඩමුළුවක් තියන්න දින දෙකක කොළඹට කැඳවලා දැන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි කරගෙන යනවා.